හොඳයි ඊට පස්සේ තමයි දැන් අපි බලමු මේකේ රොබට් යානයේ චරිතයත් ඉගෙන ගන්න තියෙනවා දැන් හෙලිකොප්ටරයක් ගමන් කරන්න ළමයි අපිට අවට වායු ගෝලයක් ඉගෙන වාතය තියෙන ඕන රික්තයක් තුල යන්න බැහැ හෙලිකොප්ටරයක හැබැයි ළමයි දැන් මේ රොබට් යානයක් ගමන් කරද්දී එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ රොබට් යාන අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ගොඩක් දුර ගමන් යන්නනේ දුර කියන්නේ රටවල් දෙකක් අතරද නැහැ අපේ පෘථිවියේ ඉන්න එක් අඟහරු ග්‍රහලෝකේ නැත්නම් හඳට නේ අර ඒ වගේ මේ අපි නැත්නම් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන්නනේ ඒ වගේ අවස්ථාවල අපි පාවිච්චි කරන රොකට් රොකට් යානයක් හරිද රොකට් යානයක් ගත්තාම තමයි මම නිකන් සරලව විස්තර කරන්න ඕන දෙකලදී රොකට් යානයක් ආරම්භයේදී මේ වගේ අපි සිරස්සනේ අට්ටාලයක් මත අට්ටාලයක් කියන්නේ අර ගෙවල් වල තියෙන අපි අට්ටාල නෙමෙයි ගස්වල ගහනවා නෙමෙයි හරි මේක වෙනම කොහොම අට්ටාල අට්ටාලයක් කියලා කියන්නේ මේක කොහොම ආධාරක වලින් පොළවට කොහොම සම්බන්ධ කරන් ඉන්නේ අර මේ වගේ හැම ආධාරක උල් දැකලාදී මේ වීඩියෝස් එහෙම පෙන්නනවා මේ වගේ හැම ආධාරක වලින් මේක අල්ලන් ඉන්නේ යනකම් ඈ දිගටම අල්ලන් ඉන්නේ ගුවන්ගත වෙනකම් ඔහම අල්ලගෙන ඉන්නේ ගුවන්ගත වෙද්දිම මේවා මොකද වෙන්නේ ඈ ඈත් වෙලා මේක යන්න ගන්නවා යන්නේ ඔයගොල්ලෝ දැකලා මෙහෙන් අර බින්දර වගේ නිකන් වායුවක් දහන වායුවක් පහළට ඈ අධික වේගයෙන් විසි වෙනවා දැන් මෙතනත් අර බලය ඇති වෙන්නේ අර විදිහටම තමයි හෙලිකොප්ටරේ මත වගේ ම තමයි හැබැයි මේකේ ළමයි රේලියේ තියෙන වාතය නෙමෙයි තල්ලු කරන්නේ. එළියේ තියෙන වාතය තල්ලු කරන්නේ නැහැ. හරිද? අපි බැලුමක් කුම්බලා ඇරියොත් ඒත් ওই වගේ දෙයක් නෙවෙන්නේ නේ. අර බැලුම කුම්බලා ඇරියාම හූ ගියාගෙන යන්නේ ආගියතේ. හරි? ඒ වගේ මේකේ යන්නේ මේක ගන්න ඉල්ලට යවනවා. බැලුමක් කුම්බලා අත ඇරියාම ඒකේ තියෙන ඇතුළේ වාතය මොකද එන්නේ එළියට එන්න ගන්නවා. ඇතුළේ වාතය එළියට එද්දි හරිද? බලමු මොකද සිද්ධිය එතනත් අර හෙලිකොප්ටරේ මත සිද්ධිය වගේම තමයි හැබැයි හෙලිකොප්ටරේ කරේ එළියේ වාති පහළට තල්ලු කරා. නිශ්චල තිබ්බ එළියේ තිබ්බ නිශ්චල වාති පහළට ලොකු වේගකින් තල්ලු කරා. දැන් මෙතන ළමයි පහළට තල්ලු වෙන වේගය මේ දැන් ඔකට දැන් හෙලිකොප්ටරයක් යට එහෙම හිටියොත් අර වාතයේ වැදිලා පොඩ්ඩක් විසි වෙන ගතියක් දැනෙනවා අපිට නේ. ෆෑන් එකක් යනකොට එහෙම දැනෙන්නේ නැහැ. නිකන් normal ගියවල ෆෑන් එකක් දාලා හිටියට එහෙම විසි වෙන්නේ නැහැ. හෙලිකොප්ටරයක් යනකොට කියොත් එහෙම අර වාතයේ හයියෙන් වැදිලා නිකන් විසි වෙන ගතියක් එනවා. හරි. දැන් හැබැයි මේකේ ළමයි මොකද වෙන්නේ? මේක යට හිටියොත් එහෙම ඉතින් ආයතු වෙන්නේ නැහැ නේ. ගින්දරත් එක්ක ඉන්නේ. හරි මේකේ ලොකු වේගකින් අනික මේ දහන වායුව පහළට තල්ලු වෙනවා. දැන් මේක සාමාන්‍ය ගොඩක්ම ළමයි ඉන්ධන තියෙන්නේ. හරි මේ ඉන්ධන සාමාන්‍යයෙන් මේ ද්‍රව වශයෙන් අරයි යන්නේ නැහැ. මොකද ඒවා ඉක්මනින් ගිල ගන්නවා. සාමාන්‍ය අර ටැංකිය වල පංච මගින් වගේ තමයි කවුරුලා ඉන්ධන මේ ටැංකිය වලට උරාගෙන දින්නේ. පංච වලින් වගේ. අර කැලඳුනොත් මේවා ටග්ගර් ෆෙට්ටල් වගේ නෙමෙයි. ඊට වඩා ඉක්මනින් ගිල ගන්නවා. හරිද? අපේ වාහන වල ඉන්ධන නම් කැලුණාට ගිල ගන්නෑ නේ. එල්ුණා කියලා ටැංකිය ඉන්ධන නිකන් ගිල ගන්නෑ නේ. මේවල මේ ඉන්ධන මේ ඉක්මනට ගිනි ගන්නවා. ඒකින් සාමාන්‍යයෙන් අර පංච කරහා ඉන්ධන මේ ඇබ්සෝල්ව කරන් ඉන්නේ. මේක දැන් කොහම ලයින් එක වඩ ලයින් එක දාලා දිනවා. ඊට පස්සේ මේකේ තියෙනවා දහන කුටියෙනේ. හරි දහන කුටියෙන් ඉන්ධන දහනේ වුණාම ළමයි ඕනම දෙයක් ඒකෙන් එනවා දහන වායුවක් නේ. ඒ දහන වායුව ළමයි මෙතන එකතු වෙනවා. එකතු වෙන එක අර ලොකු වේගයකින් නිශ්චලව තමයි දහන වායුව මෙතන එකතු වෙන්නේ. නිශ්චලව එකතු වෙන දහන වායුව අර ඉන්ධන දහනේ වුණාම එකතු වෙන දහන වායුව ලොකු වේගකින් පහළට තල්ලු කරනවා. ලොකු වේගකින් පහළට තල්ලු කරනවා. ඒතකොට ළමයි මේ නිශ්චලව තිබ්බ දහන වායුවේ වේගය දැන් v වේගයෙන් පහළට තල්ලු කරද්දී මොකද වෙන්නේ? දහන වායුව මත අර ගම්මිතා වෙනස් වීමේ සීකතාවයක් ඇති වෙලා මේ කාලයක් ගත වෙනවනේ. ඒකෙන් බෙදුවාම පොඩි කාලයක් හරි මේ දහන වායුව මත පහළට බලයක් ඇති වෙනවා. අන්න ඒක අපි ගමු ක්‍රියාව කියලා. දහන වායුව මත පහළට බලයක් ඇති වෙනවා ක්‍රියාව. රෝගේ ප්‍රතික්‍රියාව ළමයි රොකට් යානයේ මත මොකද වෙන්නේ? රොකට් යානයේ මත ඉහළට ඇති වෙනවා. හරි ඔය බලයේ ප්‍රතික්‍රියාව රොකට් යානයේ මත ඉහළට. නෝයි ඉතින් ඔය බලයේ ළමයි බරට වඩා වැඩි වුණාම දැන් මෙයාගේ බරක් තියෙනවා ස්කන්ධේ කැපිටල් එම් නම් රොකට් යානි බර ඉන්නමයි මේ රොකට් එකේ මුළු බර. ඔය රොකට් එකේ බරට වඩා මේ ඇතිවන බලය වැඩි වුණොත් මේ රොකට් යානේ ඉස්සෙන්න ගන්නවා ඉහළට. හරි කොහොමයි ගුවන්ගත වෙන්නේ? හරි ඒකට අපිට වැදගත් ළමයි අපි මේ බලය සඳහා ප්‍රකාශනයක් දමු සිද්ධිය. හරි ප්‍රතික්‍රියාව හරි එතන මේ දෙන්නේ රොකට් යානෙන් දහන මේකට අපි කියන්නේ දහන වායුව ළමයි දහන ඉන්ධන දහනේ වුණාම වෙන වායුව හරි මේකේ ඇතුළේ නිශ්චලව හැදෙන දහන වායුව v වේගෙන් සමාන තප්පරයකට මීටර් 2000ක වගේ වේගයකින් ඉන්නේ තල්ලු වෙනවා හරි රොකට් යානයට සාපේක්ෂව දහන වායුව තල්ලු වෙන වේගය හරි v කියලා ගත්තේ දැන් ඒතුළ ළමයි දැන් අපිට මෙතන ගන්න පුළුවන් දැන් මේකෙත් මෙහෙම දෙයක් තියෙනවා ළමයි දැන් ඉන්ධන දහනේ වෙන ශීකතාවයක් තියෙනවා හරි ඒ කියන්නේ දැන් හිතන්නකො t කාලයකදී කිසියම් කාලයකදී දහණේ වූ කිසියම් කාලයකදී දහණේ වූ ඉන්ධන ස්කන්ධයේ සිම්පල් එම් නම් තප්පරයකදී දහණේ වන ඉන්ධන ස්කන්ධය ගන්න මොකද්ද කරන්න ඕනේ
දහනෙ වෙච්ච ඉන්ද්‍රිය ස්කන්ධය කාලයෙන් බෙදන්න ඕනේ. දැන් හිතන්නකෝ තප්පර අපි ගත්තොත් පහකදී තප්පර පහකදී ඉන්ධන කිලෝග්‍රෑම් 1000ක් මේ 10ක් දහනෙ වුණා. තප්පර පහකදී තෙල් කිලෝග්‍රෑම් 10ක් දහනෙ වුණා. තප්පරයකට කොච්චර දහනෙ වෙනවද? සෑම තප්පරයකටම එතකොට දහනෙ වෙච්ච ඉන්ද්‍රිය ස්කන්ධ කිලෝග්‍රෑම් 10 මේ ගත වෙච්ච කාලේ තප්පර පහෙන් බෙදන්න. එතකොට එන්නේ තප්පරයටනේ තප්පරයට කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් වල තප්පරනේ. තප්පර උඩට ගියාම තප්පරයට කිලෝග්‍රෑම් දෙකක් තමයි දහනිය වෙන්නේ. ඒක දහනිය වුණාම ළමයි හැදෙන දහන වායුවත් මොකද වෙන්නේ? ඒ ශීකතාවයෙන්ම තමයි හැදෙන්නේ. දැන් ඉන්ධනේ දහනිය වුණාම ස්කන්ධය ද්‍රව ස්කන්ධේනේ. කියන්නේ ඉන්ධන ස්කන්ධය වායුව බවට පරිවර්තනය වෙනවානේ. තප්පරයකට කිලෝග්‍රෑම් දෙකක ඉන්ධන දහනිය වුණොත් සෑම තප්පරයකටම කිලෝග්‍රෑම් දෙක ගන්න ඉන්ධන දහනිය වෙනවා. ඒ තප්පරේටම දහනිය වෙච්ච ඉන්ධන වලින් එන දහන වායුවත් හැදෙනවා. තප්පරයකට කිලෝග්‍රෑම් දෙකක් ඉන්ධන දහනිය වෙද්දී දහන වායුවත් තප්පරයකට කිලෝග්‍රෑම් දෙකක් හැදෙනවා. ඒ හැදෙන ටික නිශ්චලව තියෙන දහන වායුව හැදිලා මේ V වේගයෙන් පහළට තල්ලු කරන එක තමයි කරන්නේ. හරි V වේගයෙන් පහළට තල්ලු කරනවා. හොඳයි අපි දැන් මේකේ තමයි බලමු සම්බන්ධය ගන්න විදිය. දැන් ඒතර මෙතන අපිට ගන්න පුළුවන් දැන් තප්පරයකට ඉන්ධන දහනිය වනි ස්කන්ධයනේ. දහනිය වෙච්ච ඉන්ධන ස්කන්ධය ගත වෙච්ච කාලයෙන් බෙදන්න. ඒ ශීකතාවයෙන්ම තමයි දහන වායුව හැදෙන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට අපි මේක තමයි කියනවා ඉන්ධන දහනය වීමේ ශීකතාවය. හරි ඉන්ධන දහනය වීමේ එහෙම නැත්නම් තව එකක් කියනවා මේ දහන වායුව පිටවීමේ. දහන වායුව පිටවීමේ හරි ශීකතාවය. ශීඝ්‍රතාවයනේ කොහොම කිව්වත් ඒකයි. මොකද දහනය වන ඉන්ධනම තමයි දහන වායුවට පරිවර්තනය වෙන්නේ. ස්කන්ධ දහනියක් වෙන්නේ නැහැ. හරි ස්කන්ධය සංසිද්ධිකයි. ඉන්ධනය තප්පරයකට කිලෝග්‍රෑම් 2ක් දහනිය වෙද්දී දහන වායුවත් තප්පරයකට කිලෝග්‍රෑම් 2ක් හැදෙනවා. ඉන්ධන දහනිය වෙලා දහන වායුව හැදෙනවා. එතකොට අපිට පුළුවන් තමයි මේ පහළට තල්ලු වන දහන වායුවට මම මේ දාන්නේ දහන වායුවට මම දානවා පහළට මොකද පහළට දානවා මේ ධම්මතා වෙනස් වීමේ ශීකතාවය m වීර්ණ mu බෙදීම d. ඒතර ආරම්භක ප්‍රවේගය ළමයි බිඳුවනේ දහන වායුවනේ විශ්වලෝනේ මෙතන හැදෙන්නේ. විශ්වලෝ හැදෙන දහන වායුව තමයි රොකට් යානයේ සාපේක්ෂව v ප්‍රවේගයෙන් තල්ලු වෙන්නේ. මෙතන u වගේ බිඳුවක්. mu උගුරිත බිඳුවක් වෙනවා. ඒ සමානයි මෙතන ඉන්නේ මේ පසුගම්මිතාවේ m මතාවක් v බෙදීම t. අන්න m මතාවක් m යට t කියන්නේ දහන වායුව පිටවීමේ ශීකතාවනේ m යට t. හරිද? ඒ සමානයි මෙතන සිම්පල් m යට t වතාවක් v. හරිද? අපේ ගණන් වල ලොජික් ගොඩක් කරලා දෙනවා. දුන්නාම අපිට f වල වගේ යන්නේ. හරි. ඊට පස්සේ දැන් මම නිකන් මෙතන ප්‍රශ්නයක් දුන්නොත් ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් අපිට රොකට් යානයේ දැන් යන්තමින් එසවෙන්න නම් නේ රොකට් යානයේ යන්තමින් එසවීම සඳහා රොකට් යානයේ යන්තමින් එසවීම සඳහා මේ ඇතිවන බලය නේ F සමාන වෙන්න ඕනේ රොකට් යානයේ බරට. එතන මම රොකට් යානයක් යන්න යන්න ළමයි දැන් නිශ්චලතාවයෙන් පටන් ගන්න නේ රොකට් යානයේ ස්ටාර්ට් එක අරන් ඉහළට යන්න යන්න ප්‍රවේගයේ වැඩිවීමක් වෙනවා නේ. තරණයෙන් යනවා නම් ඒ වගේම රොකට් යානයේ ඉහළට යන්න යන්න ළමයි රොකට් එකේ ස්කන්ධය අඩු වෙනවා. දැන් හෙලිකොප්ටරයක් යන්නේ ස්කන්ධයම අඩු වෙනවා කියලා ගන්න ඕනේ නැහැ. ඒකෙත් ඉන්ධන දහනය වෙනවා. දහනය වෙලා ඉන්ධන ස්කන්ධය අඩු වෙනවා. හැබැයි රොකට් යානයේ ළමයි වැඩි වශයෙන් තියෙන ඉන්ධන. සාමාන්‍යයෙන් දැන් රොකට් එකක් ගමන් කරද්දී මේකේ හිස්වන ඉන්ධන ටැංකිය මොකද කරන්නේ? හිස්වන ඒවා අර සමහර ඒවා ගොඩ බස්සනවා නේ. يعني මේක යද්දී ගොඩක් උඩ යද්දී අර අනවශ්‍ය ස්කන්ධයෙන් ඉන්ධන මේ ටැංකිය හිස්වනහම වැඩක් නැහැ. හිස් ටැංකියත් බරත් එක්ක අර යන්නේ උඩට නේ. සමහරව මේ පැරෂුට් හයි කරලා මොහොතට ගොඩ බස්සනවා. හරි මේ ගොඩක් දුර ගමනක් යන්නේ ඔවත් අරන් ගිහද දෙනුම නැහැ නේ. ගොඩක් මේක කෑලි ගැලවෙන උඩ යන ගමන. ඒනේ නිකන් ගැලවෙන්නේ නැහැ. ඒක ගලවන්නේ ගැලවෙන විදිහ හදලා තින්නේ. හරි පැරෂුට් හරහා ඊට පස්සේ ඔය නිකන් වැඩෙන්න දාන්නේ නැහැ. හරි. ඔම රොකට් එක යන්නේ උඩින් මේක ගැලවෙන ගෑනේ ඔය ආගිය ඇතේ තැන් තැන් වලට වැටෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම. ගිතරේ එහෙම වුණොත් එහෙමනේ. ඒක ගන්න හදලා තියෙන සිස්ටම් එක මොහොතට වගේ තමයි ගොඩක් වෙලාවට ගොඩ බස්සන්නේ. පැරෂුට් එක හරහා මේ කෑලි ගැලවෙලා. හරි ඒවත් ගොඩක් මතක තියාගන්න. එතකොට මේකේ ගොඩක් ගන්න උඩට අන්තිමට දැන් ග්‍රහ රෝගයක් මතට යනවා නම් අගහරු හරි හදාවි යද්දි මේකේ මේ පොඩි කොටසක් තමයි යන්නේ. හරි පටන් ගද්දි ලොකු මේකේ මේ හරි මේ ලොකු සයිස් එකක් තිබ්බට අන්තිමට යන්නේ පොඩි කොටසක්. ගොඩක් කෑලි ගැලවෙනවා. ගැලවගෙන ගැලවෙන්න හදලා තියෙන්නේ. හරි. එතකොට මේක දැන් උඩට යද්දි මේ අට්ටාලේ ඈත් වෙලා තමයි යන්න ගන්නේ. දැන් මේක දැන් යන්තමින් එසවෙන්නේ මේ බලය දැන් මේ ක්‍රියාව මේ ප්‍රතික්‍රියාව විශාලත්වයේ සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි වස්තු දෙකක් මත. හරි. रोकट
ඉහළට බල දන පහළට බල ඍණ නේ පිනේ මිහි ඉස්කන්දේම් තරණී හරි එෆ්ට දැන් මේ ඉන්නේ හරි හොඳයි දැන් මම බොඩි ගානක් දෙන්නම් මේකේ දැන් රොකට් යානයක් අපි ගත්තොත් ඉන්ධන මේ දහන වායුව තල්ලු කිරීමේ වේගය මම නිකන් අගයක් දෙන්නම් මේක ඉන්ධන දහනේ වෙලා දහන වායුව පහළට තල්ලු කරන වේගයේ තප්පරයට මීටර් හරි 2000ක් වගේ අපි ගමු කොනේ රොකට් යානයට සාපේක්ෂව දහන වායුව තල්ලු වන වේගය තප්පරයට මීටර් 2000ක් වගේ ඊට පස්සේ මෙතන ඉන්ධන දහනේ වීමේ ශීකතාවය ඉන්ධන දහනේ වීමේ ශීකතාවය හිතන්න තප්පරයට කිලෝග්‍රෑම් 30යි තප්පරයට කිලෝග්‍රෑම් 30යි රොකට් යානයේ ආරම්භක ස්කන්ධි පටන් ගද්දි කිලෝග්‍රෑම් මම දෙන්නම් 5000යි රොකට් එකේ ආරම්භක බර කීයද 50000යි නේ රොකට් එකේ ආරම්භක බර නිව්ටන් 50000යි හරි දැන් මේ වෙලාවේ මම අහනවා මේ දහන වායුව 2000ක වේගෙන් තල්ලු වෙනවා ඉන්ධන දහනේ වීමේ ශීකතාවය තප්පරයට කිලෝග්‍රෑම් 30යි ඒ කියන්නේ තප්පරයකට කිලෝග්‍රෑම් 30ක දහන වායුවක් මෙතන ඇති වෙනවා දැන් අපිට පුළුවන් මේ වෙලාවේ දහන වායුවට මේ සමීකරණය දාලා නිව්ටන්ගේ දෙවන නියමයෙන් ගන්න සම්බන්ධේ මේ F වල අගය පෑමමයි මුලින්ම හදන්න යන්නේ මේකට මම ආදේශ කරන්න M යන T කියන්නේ 30යි නේ තප්පරයට කිලෝග්‍රෑම් බලන්න තප්පරයට කිලෝග්‍රෑම් මතාවක් V කියන්නේ තප්පරයට මීටර් 2000යි තප්පරයට මීටර් 2000යි උතර බාන ඒකකට එක සුළු කරලම ඕන්න මෙතන ගන්නට වෙනවා කීයද 3.26යි බින්දු එන්න ඕනේ 4 නේ 60000ක් වෙනවා ඒකක බලන්න kg m s ඍණ 1යි s ඍණ 1යි s ඍණ 2යි බලන්න බලය එන්නේ නේ බලය බලය හරි ඒ කියන්නේ නිව්ටන් කීයද නිව්ටන් 60000ක බලයක් ඇති වෙනවා දහන වායුව මත ওই බලයම තමයි දැන් රොකට් එක මත ඇති වෙන්නේ දැන් රොකට් යානයේ ඉහළට අපිට f සමානයි ma දැන් මම f කියන්නේ 60000යි අපි වග ගත්තා රොකට් යානේ බර කීයද 50000යි නේ ස්කන්ධ කිලෝග්‍රෑම් 5000යි ස්කන්ධේ කිලෝග්‍රෑම් 5000යි යන්න රොකට් යානයේ චලිත ආරම්භ කරන තරණය 60000 අඩු කිරීම 50000 10000යි 10000 5000 බෙදන්න වෙනවා එතකොට තරණය එන්නේ කීයද 2යි නේ හරි මෙතන රොකට් යානයේ ඉහළට යන තරණය 2යි ඒ රොකට් යානයේ චලිත ආරම්භ කර තප්පර 10ක් යද්දී අපි තරණය නේදයි කියලා හිතමු උනේ තරණය නේදයි කියලා හිතුවොත් රොකට් යානයේ චලිත ආරම්භ කර තප්පර 10ක් යද්දී රොකට් යානයේ ප්‍රවේගය වන්නේ කියවනම් ආරම්භක ප්‍රවේගයේ මිශ්‍රතාවය පටන් ගන්නත් v සමානයි u දැන් ඒකදී දැන් මේක නේ තප්පර 10ක් වෙද්දී ප්‍රවේගයේ හරි v සමානයි u කීයද මිශ්‍රතාවය පටන් ගන්නත් තරණය මේකම කියලා ගන්න 2යි කාලේ තප්පර 10ක් යද්දී නේ මෙතනින් ඔයගොල්ලන්ට තප්පරයට මීටර 20ක් කියලා එනවා රොකට් යානයේ කී උසැහුව නම් තප්පර 10ක් යද්දී නේ අපිට s සමානයි u දැන් v වෙදීම 2යි කී දැන් මේක හරි u බිඳුවයි එතකොට v අපි දන්නවා 20යි වැදීම දෙක වතාවක් t තප්පර 10ක් යක් 10 නේ. එතන 22 කින් යපුවාම 10 10 වරක් 10 s මීටර 100ක් උඩට ගිහින්. තමයි ඇත්තටම ගත්තොත් ඔය තෙරපුම් බලය හිතන්නකෝ මේක නියතයි කියලා. මේකට අපි කියනවා s උම් බලය නැත්නම් තෙරපුම් බලය. මේක නියතයි කියලා හිතන්නකෝ. ඕක නියත වුණාම ළමයි මොකද ඉන්ධන දහනය වීමේ ශීකතාවයත් නියතයි දහන වායු තල්ලුර ශීකතාවයත් මේ වේගයත් නියතයි. හරි යානයට සාපේක්ෂව. අපි මේක ඇත්තටම යානයට සාපේක්ෂව දාන්නේ. යානයට සාපේක්ෂව දාන්න ඕනේ. හරි එතකොට දැන් මේ වෙලාවේ දැන් අන්න තප්පර 10ක් යද්දි දැන් මෙන්න මෙහෙම දේකුත් වෙනවා දැන් ඇත්තටම දැන් තප්පර 10ක් යද්දි ළමයි රොකට් යානයේ ප්‍රවේගය 20යි කියලාද තප්පර 10ක් යද්දි රොකට් යානයේ වේගය පොළොවට සාපේක්ෂව 20යි එතකොට දහන වායුවේ වේගය ගත්තොත් ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ දැන් ආරම්භයෙන්ම දහන වායුව තප්පරයට මීටර 2000ක වේගයෙන් තමයි තල්ලුනේ. පොළොවට සාපේක්ෂව 2000යි, රොකට් යානයට සාපේක්ෂව 2000යි. මොකද රොකට් යානයේ පොළොවට සාපේක්ෂව නිශ්චල කිප මුලින්. දැන් මේ වෙලාවේ තප්පර 10ක් යද්දී රොකට් යානයේ වේගය 20 කියලාද? නේ රොකට් යානයේ වේගය කියලාද 20ක් වුණා. මොකද වෙන්නේ? අර අපිට සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම දාලා පුළුවන් ගන්න මෙයා පහළට තල්ලු වන වේගිනේ. හරිද? පොළොවට සාපේක්ෂව එහෙම ගන්න පුළුවන්. හරි පොළොවට සාපේක්ෂව තල්ලු වන වේගය. දැන් රොකට් යානයේ නිශ්චල නම් තමයි මේ 2000 වේගෙන් තල්ලු වෙන්නේ. අපි දැන් රොකට් යානේ මෙහාට 20කින් යන ගමන් මේ වෙලාවේ ඉන්නේ. තප්පර 10ක් වෙද්දී. එතකොට මේක ළමයි 20ක් මේකින් අඩු වෙලා තමයි 1980ක් ලෙස එනවා. ඒක ප්‍රශ්න මෙහෙම අහනවා ඈ. තප්පර 10ක් වෙද්දී මේ දහන වායුව පහළට තල්ලු වුණේ වේගය පොළොවට සාපේක්ෂව. පොළොවේ ඉඳන් බලන එකේට පේන්නේ එතකොට 2000කින් තල්ලු වෙනවා වගේ නෙමෙයි 1980යි. තප්පරයට මීටර. මොකද මේකේ ප්‍රවේගය 20 අඩු වෙන්න ඕනේ. මොකද යන ගමන් මේකෙන් තල්ලු වෙන්නේ 20ක් අඩු වෙනවා එතකොට. ඒ වගේම වැදගත්. ඒ වගේම ළමයි දැන් මේක හිතන්න පුළීතයි කියලා. ඉන්ධන දහනය වීමේ ශීකතාවයත් නියතයි, රොකට් යානයට සාපේක්ෂව දහන වායුව පිටවන ශීකතාවයත් නියතයි. ඒ F කියන එක නියතයි. F නියත වුණාට ළමයි රොකට් යානයේ බර මොකද වෙන්නේ?
දැන් නිකන් හිතන්නකෝ තප්පර 10ක් යද්දි කිලෝග්‍රෑම් කීයක් ඉන්ධන දහනය වෙලාද? තප්පරයකට කිලෝග්‍රෑම් 30 ගානේ තප්පර 10ක් යද්දි 300ක් දහනය වෙලා. මේ 30ව 10ක්. ඒතොර තමයි රොකට් යන්නේ ස්කන්ධය මොකද වෙන්නේ? කිලෝග්‍රෑම් 30ද? 5000ක් වෙන්නේ නැහැ. ඇයි ස්කන්ධය කිලෝග්‍රෑම් 300ක් දැන් ඉන්ධන දහනය වෙලා එළියට ගියා දහන වාහනය ලෙස. දැන් රොකට් එකේ ස්කන්ධය ගත්තොත් කීයද? 4000 හොඳයි හරි ඒක පොඩ්ඩක් මතක තියාගන්න මේ රොකට් යානයක සහ හෙලිකොප්ටරයක චරිතය දැන් බැලුම් මාක් කුඹලා කැරියක් ඔය වගේ සිද්ධියක් වෙන්නේ හරි ඉතින් මේකේ ඔය වගේ ගණන් දිනවා දැන් මේ තෙරපුම් බලය නියතයි ඒක වෙනස් වෙන්නේ නැහැ අර ඉන්ධන දහනිය උනාට පස්සේ රොකට් එකේ ස්කන්ධය අඩු වෙනවා ගානේ සමහර ගණන් වල එහෙම දෙනවා අර දැන් මේ වෙලාවේ රොකට් එකේ ස්කන්ධය මෙච්චරයි තියෙන්නේ කියලා ඒක තරණේ දන්නවා නම් F සමානයි M දාන්න මේ වෙලාවේ තරුම් වලයක් ගන්නවා බර ඒක අපිට හොයා ගන්න පුළුවන්. පැහැදිලි හොඳයි. ඔය දින්නේ අපිට මේ කතා කරන්න දීප විශේෂ අවස්ථා කීපයක්.